අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ආර්ථික ත්‍රස්තවාදීන් රකින්න ජනපති ගැන සජිත් කියන කතාව. ජනපතිවරණ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තුව විසිරුවනවා. කැබිනට් අමාත්‍ය දුහුර 25ට අඩු කරනවා. අනුර 100ට කියයි. දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය. රටේ ප්‍රධානියා ආර්ථික ත්‍රස්තවාදීන් රකිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දූෂණය සහ වංචාව නැති කළ යුත්තේ ඉහළ සිට පහළට බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්. අද අපි පසු කර සිටින්නේ අපේ මාතෘභූමියේ තීරණාත්මක සංක්‍රාන්තික අවස්ථාවක. මේ මොහොතේ අපි රටක් වශයෙන් ගන්නා තීන්දුව තීරණ රටේ නුදුරු අනාගතය පමණක් නොවේ ඉදිරි දශක කිහිපයකම අනාගතය තීන්දු කරන අවස්ථාවටයි අපි මේ ප්‍රවේශ වෙලා සිටින්නේ. අද අපිට බොහොම පැහැදිලිව පේනවා රටේ ප්‍රධානියා, රටේ නායකයා, ජනාධිපතිවරයා ප්‍රසිද්ධියෙන් රටේ උත්තරීතර නීතියට පිටුපාමින් රට බංකොලොත් කළ ආර්ථික ත්‍රස්තවාදී මර සේනාව පිරිවරාගෙන ඔවුන්ට රැකවරණය දෙමින් ඔවුන්ව පෝෂණය කරමින් ඔවුන්ගේ පිහිටෙන් බලයට පත්වෙන්නට සොරුන් අපරාධකරුවන් ආරක්ෂා කරන විට පාලකයාගෙන් පහළ සිට ඉහළ සිට පහළට සියල්ලන්ටම ලැබෙන ආදර්ශය කුමක්ද? දූෂණය, වංචාව, සොරකම, අවනීති ආදී සියලු දුරාචාරයන් බෝ වෙන්නේ ඉහළ සිට පහළට. ඒ නිසා මේ සියල්ල සුද්ධ පවිත්‍ර කරනවා නම් එය ඉටු කළ හැක්කෙත් ඉහළ සිට පහළටයි. ඒ වගකීම නොබියව ඉටු කරන බවට මා මේ මොහොතේ මේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේලා ඉදිරිපිට ප්‍රතිඥා දෙන්නට කැමති. පොළොන්නරුවැනි දිස්ත්‍රික්කයක කෘෂිකාර්මික බල ප්‍රදේශයේ අතිමහත් බහුතරයක් ගොවිතැනේ නියැලී සිටින ජනතාවට ඒ අමන පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරපු සියලු නායකකාරකාදීන් අද සිටින්නේ වර්තමාන පාලකයාගේ සුවචකීකරු ගෝල බාලයින් හැටි. ජනාධිපතිවරණය ජයගත් විගස පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. සිය රජයක් යටතේ කැබිනට් අමාත්‍ය දුහුර සංඛ්‍යාව උපරිමය 25කට සීමා කරන බවයි ඔහු පවසන්නේ. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් දේශපාලන වැඩසටහනට එක් වෙමින්. මම මේ කතා කරන්නේ අනාගතේ ජනාධිපතිවරයත් එක්කද? එහෙම වෙනවනම් මං එහෙම සහෝදරයා කියලා කතා කරන එක සාධාරණද? ප්‍රශ්නයක් නෑ. ලැබෙන තනතුරු මතම නෙවෙයි මිනිස්සු. එනිසා මම හිතනවා අපි අතර තියෙන වෙනද තිබුණ හෘදයාංගම බැඳීම. ඔබට සමහර විට මට නම කියලා කතා කරන්න පුළුවන්, සමහර විට මට සහෝදරය කියලා කතා කරන්න පුළුවන්. ඉතින් අපේ ආමන්ත්‍රණය පිළිබඳව මම හිතන්නේම ලොකු ගැටලුවක් පැන නගින්නේ කවදාවත්. ඔබ ඇතුළු කණ්ඩායම දැඩි ලෙස විශ්වාස කරගෙන ඉන්නවා. ජයග්‍රහණය ලබා ගැනීම නිශ්චිතයි, විශ්වාසයෙන්ම අපි ජයග්‍රහණය කරනවා කියලා. මට කියන්න, එහෙමනම් ජයග්‍රහණය ලබා ගත්තොත් මෙවර ජනාධිපතිවරණයේදී මොකක්ද ජාතික ජනබලවේගය අනුර කුමාර දිසානායකගේ පළමු කාර්යය? පළමු කාර්ය දිවුරුම් දීම. පළමු කාර්ය ඒක. ඊට පස්සේ මෙතන ප්‍රධාන කාර්යයන් කීපයක් තිබෙනවා. එකක්, අපි නව අමාත්‍යංශ ගැසට් කිරීමට භාජනය කරනවා. අපි දැනට සකස් කළා තිබෙනවා උපරිම 25කට යටත් අමාත්‍යංශ විද්‍යාත්මක ක්‍රමවේදයකට. අනතුරුව පාර්ලිමේන්තු විසිරුව හැරීම. දැන් අවුරුද්දක කාලයක් තවත් ඉතුරු වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට යන්න. යම් කිසි විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම කිව්වොත් අපි අනුර ඔබට සහය දෙන්නම්. අපි ලෑස්ති අනුර සහය දෙන්න. ඔයා කියන දේට අපි කැමැති. අපි එන්න ලෑස්ති. මේක සමහරට වචනෙන් කියන්න පුළුවන් මේක ඩීල් එකක්. අපි මේ තියෙන විකෘති පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් අපි ආණ්ඩුවක් හදනවා කියලා කියන්නේ ඒක මුළුමනින්ම ජනවරමට විරුද්ධයි. ආය ඡන්දය අරගෙන ඔලුගඩු මාරු කරලා ආණ්ඩුවක් ඇදින් බලාපොරොත්තුවක් අපේ නැහැ. ඔබ හිතන විදිහට වැඩි බලපෑමක් එල්ල කළ හැකි ආසන්නතම ප්‍රතිවාදියා කවුරු කියලා දෙන්පීපී විශ්වාස? එක කඳවුරක් අපි බවරි පැහැදිලි. අනිත් කඳවුරු තහම ඇවිදිමින් දුවමින් ඒක තාම චලනෙ වෙමින් තිබේ. පොහොට්ටුව ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා වෙන්න පුළුවන්, රනිල් ක්‍රෙන්සිංහ මහත්තයා වෙන්න. මේ අපේක්ෂකයෝ හින්දා මම මේ සඳහන් කරන්න නම් වශයෙන් ඔවුන් කණ්ඩායම් තුනම සඳහන් කරන එක දෙයක් තියෙනවා. එන්පීපී එක කියලා කියන්නේ ජාතික ජනබලවේගය කියලා කියන්නේ අත්දැකීම් නැති කණ්ඩායමක්. අපිට මොනවා හෝ අත්දැකීමක් තියෙනවා, අපි කරලා තියෙනවා, රට කරවලා තියෙනවා. හැබැයි මේ අනිත් කණ්ඩායමට එන්පීපී එකට එහෙම අත්දැකීමක් නැහැ. ඒ වගේ කණ්ඩායමක් ආවට පස්සේ රටට මොකද වෙන්නේ කියලා ඔවුන් ප්‍රශ්න කරනවා අනිත් පැත්තේ. සාදරයෙන් ඔවුන් කරේ අපිට තියෙන සමස්ත අත්දැකීම් ප්‍රමාණයම නරක ගණි අත්දැකීම්. රනිල් වික්‍රමසිංහ අවුරුදු 47ක අත්දැකීම් තිබෙනවා. මහින්ද රාජපක්ෂට අවුරුදු 54ක අත්දැකීම් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධනට අවුරුදු 41ක අත්දැකීම් තිබෙනවා. 1980 දී වියට්නාමේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි.
අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. අද වියට්නාම් අපනයන ආදායම ඩොලර් බිලියන 400ට වැඩි. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. මොකද්ද තියෙන අත්දැකීම? ලෝකයේ ඇතිවෙච්ච වෙනස්කම් වලට අනුරූප වන පරිදි අපේ ආර්ථිකය වෙනස් කරමින් ආර්ථික සංවර්ධන අත්පත් කරගන්න බැරි වුණා. ඒක තමයි අපිට තියෙන අත්දැකීම වුණේ. ඔය හැම ආණ්ඩුවකටම වඩා ආණ්ඩු කරන යහපත් අත්දැකීම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන්. ඊළඟට බලන දේ තමයි රටේ ජනතාව කෝ අනුර ඉන්නවා. තව කීප දෙනෙක් ඉන්නවා පේන්න. ටීම් එකක් ඉන්නවද? මොකද්ද මේ ටීම් එක? ජනතාව තාම හොයනවා. ඒක වැදගත් ප්‍රශ්නයක්. සමහර අයට සැකයක් තියෙනවා ඔයගොල්ලෝ කණ්ඩායම ඉන්නවද? හොඳම කණ්ඩායමක් ඉන්නවා. මම හිතනවා ලංකාවේ ඉතාමත් දියුණුවතම කැබිනට් මණ්ඩලයක් හැදෙනවා. මේ රටේ ජනතාවට පළමුවම සතුටු වෙන්න පුළුවන් කරුණු මොකක්ද දන්නවද? ලංකාවේ පළවෙනි මතවට මේ රටේ ජනතාව අපේක්ෂා කරන කැබිනට් මණ්ඩලයක් ජාතික ජනබලවේගය හදුවා කියලා. විධායකයට අපි යමු. දැන් සාමාන්‍යයෙන් අහන දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද NPP එක බලයට આવොත්. මොකද්ද ඔබතුමාගේ සැලැස්ම? අපේ ස්ථාවර විධායක ජනාධිපති අහෝසි විය යුතුයි. මේ පුටුවක වාඩි වෙන තරම් අපේ රටේ නායකයන් සංස්කෘතිම වශයෙන් දියුණුනේ. ඔය පුටුවට ආවට පස්සේ අනුර ඔය කියන දේ කරයිද? පුටුවට ආවට පස්සේ ගොඩක් දෙනෙක් කියපු අය වෙනස් වුණා. ඔබ වෙනස් වෙන්නේ නැහැ කියලා මොකද්ද දෙන දිනේ සහතිකේ? ඔබ කියපු එක ඇත්ත. අපේ රටේ සම්ප්‍රදාය ඒ බලයට පත් වෙනකොට තිබුණාට වඩා ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ. අන්න ඒකත් වෙනස් කළ යුතුයි. ඔබට මේ විදිහටම අපි හම්බ වෙයි. ඔබ මතක තබාගෙන ඉන්න මේ ප්‍රශ්නේ මේ විදිහට මගෙන් අහන්න. ජනාධිපති රනිල් තමයි. ජනාධිපතිවරණය ඇතුළු රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අපට හිතනවා මේ රටේ ජනාධිපතිවරයා වසර 5ක කාලය අවබෝධ කරගන්න බැරි කෙනෙකුට, ඒ වගේම අධිකරණයේ දුන්න තීන්දුවක් අවබෝධ කරගන්න බැරි කෙනෙකුට මේ රටේ නාම යෝජනා ලබා දෙන්න පුළුවන්ද? ලබන ජනාධිපතිවරණයට ඔහොට්ටුව නියෝජනය කරන ජනතාවක් මේ රටේ ඉන්නවනේ. ඔහොට්ටුවේ කණ්ඩායම් දන්නවා වෙනත් අය පිටිපස්සෙන් ගියොත් ඔවුන්ගේ පක්ෂයට අත්වන ඉරණම. නමුත් එය කිසිසේත් සමග ජන බලවේගයට හෝ සන්ධානයට අභියෝගයක් හැටියට අපි පිළිගන්නේ නැහැ. මේ රටේ ඉන්නවා බදු වංචා කරන දේශපාලන සහචරියෝ ටික. බාරගෙන් අරක්කු බෝතලයක් බොනකොට බදුත් කෙවල තමයි ගන්න බෝතලේ. ඒ බදුරේ එකතු කරද්දන් පස්සේ ඒ කම්පැනිය ඒ බද්ද යවන්නේ බණ්ඩාරට. එහෙම ඔය ඇලෝසියසුයි ජොනියයි පොලු තියලා තිනවා කෝටි 800ක්. 8 වෙනිදා තමයි විපක්ෂයේ එකතු වෙලා පුළුල්ම සන්ධානය හැදෙන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු විතරක් 20කට වඩා එකතු වෙනවා. හොඳ නමක් තියාගත්ත පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සන්ධානගත වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බිහිවෙච්ච දේශපාලනය කරපු හැම කෙනාටම පහසුවෙන් දේශපාලනය කරන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන තැන සමග ජන බලවේගයයි කියන එක මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපි හදනවා පුළුල් සන්ධානයක්. ඒ සන්ධානෙට ඇවිල්ලා කට්ටියට එකතු වෙන්න පුළුවන්. ඒකේ නීතිමය වශයෙන් සම්පූර්ණ මේ වෙනකොට ක්‍රියාවලිය අවසానයි. නඩු නැහැ. හම නැහැ. මුකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, විජේදාස රාජපක්ෂ මැතිතුමා, සරත් ෆොන්සේකා මැතිතුමා. මේ පස් දෙනාගේ තිබෙන මහපොදු සාධකයේ මොකක්ද? මේ පස් දෙනාම නියෝජනය කරන්නේ 169ක් එකට එකතු වෙලා පරාජයට පත් කරපු යාපාලන ආණ්ඩුව. දැන් අපි සම්පූර්ණයෙන් සුද්ධ සංවිධානයක් හැටියටයි නම් වෙලා තියෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට මේ රනිල් රාජපක්ෂ කියන නම ආපහු මේ විපක්ෂයට ඉදිරිපත් කරන්න බෑ. පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වුණත්, පොහොට්ටුවේ සහයෙන් වෙන ලකුණකින් ඉදිරිපත් වුණත්, පොහොට්ටුව ගෑවිච්ච හැමතැනම පරාදයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මේ රාජපක්ෂ පවුලේ දේශපාලනය සමග ගෑවෙන ඕන කෙනෙක් මේ ජනාධිපති වරණේදී පරාජයට පත් වෙනවා. 176 තිබ්බ උද්දමනය දැන් 102ට අඩු වෙලා, බැංකු පොලිසියට 30 ගානට තිබ්බ එක දැන් 112ට 11ට අඩු වෙලා, විදේශ විනිමය සංචිතය ඩොලර් ලක්ෂ 50කට වැඩි වෙලා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වෙගෙන එනවා. හොඳ කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව අවුරුදු 5ක් ඉන්න ඕනේ. මේකම මවාගත්තු වගේම අද්භූත මැතිවරණයක්. අපි කාටද ඡන්දේ දෙන්නේ? අපි කවුද අපේ රටේ නායකයා කරගන්නේ කියන බලාපොරොත්තු අපේ ජනතාව තුළ තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරනවා. සමීක්ෂණ වලින් එතුමා ඉදිරියෙන්ම ඉන්නවා. ඒක ජයග්‍රහණේ විජයග්‍රහණයක් කරගන්න සියලු දෙනාම එකතු වෙනවා. කතා කරන ලොකු මහත්තුරු අද අමුමේ ප්‍රජාන්ත්‍රවාදය කඩ කරනවා. ඒ නිසා මේ සාධාරණ මැතිවරණයක් කියන්නේ කොහොමද මේම? මේක නෙමෙයි මේ රටේ ප්‍රජාන්ත්‍රවාදය, මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව. අපි කියනවා ඔයගොල්ලෝ කල්ලිකුතු ආණ්ඩුවක්. කියපාර මාංශ මේ මොකරේ අපි ත්‍රස්තවාදීන්ගේ දෙමළ ජනතාව බෙදලා මේ මාංශෝ මේක අපි කරගාලා තින්නේ දිවි දෙන රණිගුරුන් හැටියට මේ රටේම ජනතාවගේ තත්වයන්, ජීවිත තත්වයන්, ජීවිතේ උඩරගන්න අපි හමුදා වින්දැති අපේ රාජකාරීන අපි හැරෙන්න කළා.
විජේදාස රාජපක්ෂ මැතිතුමාට හෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හෝ පක්ෂයේ සමාජිකත්වය తాවකාලිකව තහනම් කරලා තියෙන දාසිරි ජයසේකර මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කිරීමේ අයිතියක් නැහැ. වත්මන් ජනාධිපතිවරයා තරම් කිසිම ජනාධිපතිවරයෙකු අධිකරණයේ හැල්ලුවට ලක් කර නැති බව පුරවැසි බලයේ සංවිධානය පවසනවා. රනිල් වික්‍රමසිංහ පැසිස්ට්වාදී පාලකයෙකු බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසන්නේ. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. වර්තමාන ජනාධිපතිවරයා තරම් අධිකරණයත් එක්කලා හැල්ලුවෙන් කතා කරන්න මීට ඉස්සෙල්ල බලයේ හිටපු කිසි ජනාධිපතිවරයෙක් බීවර අරගෙන නැහැ. රජ්ජුරුවෝ සියල්ලටම උඩින් හිටියා වගේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් හිතනවා මම මේ රටේ සියල්ලන්ටම උඩින් ඉන්න ඕනේ, අධිකරණයට උඩින් මම ඉන්න ඕනේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොතේ කොහෙවත් තියෙනවද ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුවක්? ජනාධිපතිවරයා හෝ කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා හම්බ වෙලා දීපු තීන්දුවක් වෙනස් කරගන්න යන කතාවක්. වික්‍රමසිංහ කියන්නේ පළමුවෙනි වතාවට අපිට හම්බෙන ෆැසිස්ට්වාදී නායකයා කියලයි මම විශ්වාස කරන්නේ. දැන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය දවසේ කළපු ප්‍රකාශය පොලිස්පතිවරයාගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික ප්‍රතිපාදන මුළුමනින්ම වරදවා ප්‍රකාශ කිරීම. ජනාධිපතිවරයාම කියනවා මම මේ ජනාධිපති හැටියට හිටියට නීතිය ගැන හොඳට දන්න නීතිඥවරයෙක් කියලා ප්‍රසිද්ධිය කියලා තියෙනවා. එතකොට එවැනි නීතිය දන්න කෙනෙක්ගේ දැනුම මේකනම් නීති විද්‍යාලයේ පළවෙනි වසරේ ඉන්න ළමයෙක් පවා තේරුම් ගනීවි අපේ රට පාලනය කරන්නේ මොන වගේ ජනාධිපතිවරයෙක්ද කියලා. ජනාධිපතිවරයා නීතිය ගැන නොදැන කරන දෙයක් නෙමෙයි. උවමනාවෙන් මේ තිබෙන දේවල් විකෘති කළා තමන්ගේ ඒකාධිකාරී බලය තහවුරු කර ගැනීම සඳහා ඉතාම චේතනාන්විතව කරන කූට ක්‍රියාවලියක් තමයි ජනාධිපතිවරයා මේ දවස්වල කරමින් ඉන්නේ. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.